ආණ්ඩු උත්සාහ කරමින් තිබෙන්නේ ජෙනරල් සරත් පොන්සේකා මැතිතුමා මෙම අධිකරණ නීතිමය හමුවට පමුණුවන්නේ ඔහු කරපු වැරදි සහ ඔහු කරන ලද ප්‍රකාශයන් කියලා එක එක සුදු පොඩි පිළිබඳව දඩුවක් තිබෙනවා ප්‍රකාශයන් කියලා මතයක් හදන්න ආණ්ඩු උත්සාහ කරමින් තිබෙනවා හැබැයි ඇත්තට මෙතන තිබෙන්නේ කරන ලද ප්‍රකාශයන් හෝ ක්‍රියාමාර්ග නෙවෙයි ආණ්ඩුවේ පරිගණක දයාසිරි මන්ත්‍රීවරයා හවුල් වී තිබෙන්නේ මේ ආණ්ඩුවේ ඉන්න ස්ථාවරයේ රටේ සමාජගත කරන්න. ඔහුත් කියන උත්සාහ කරනවා ජෙනරල් සරත් පොන්සේකා මැතිතුමාට මේ අධිකරණ ක්‍රියාමාර්ග වලට පත් වෙන්න සිද්ධ වෙලා තිබෙන ඔහු කරන ප්‍රකාශකෙ. ඒතර හරි පැහැදිලි දයාසිරි මන්ත්‍රීවරයාද හිටගෙන ඉන්නේ කාත් එක්කද කියලා. ඒස හරි පැහැදිලි ඔහු හිටගෙන ඉන්නේ ආණ්ඩුවේ උවමනාව ආණ්ඩුවේ මතයත් එක්ක මේ ප්‍රකාශය අනුව. මොකද ආණ්ඩුවට තමයි ඕනේ වී තිබෙන්නේ මේ ජෙනරල් සරත් පොන්සේකා මැතිතුමාට දෙන මේ වද හිංසා සාධාරණ කර ගැනීම සඳහා ඔහු විසින් කරන ලද ප්‍රකාශ සහ ක්‍රියාමාර්ග තමයි හේතු වී තිබෙන්නේ කියලා අර්ථකථනය කරනවා. දැන් දයාසිරි මන්ත්‍රීවරයා විපක්ෂ මන්ත්‍රීවරයෙක් ලෙස ඉඳමින් ආණ්ඩුවටත් යම් ප්‍රහාරයක් එල්ල කරන ගමන් එතකොට මේ ප්‍රකාශය තවත් වළංගුතාවය වැඩි. මේක රාජපක්ෂ කිව්වම වළංගුතාවය නැහැ. මේක උපවාස මහත්තයා කිව්වම මේකට වළංගුතාවයක් නැහැ. හැබැයි මේකට වළංගුතාවයක් එනවා විපක්ෂ මන්ත්‍රීවරයෙක් කිව්වම. එනිසා දයාසිරි මන්ත්‍රීවරයා මේ කරලා තිබෙන්නේ ඇත්තෙන් ජෙනරල් සරත් පොන්සේකා මැතිතුමාට එරෙහිව කළ යුතු දෝහිම ක්‍රියාව පාවා දීමේ ක්‍රියාව තමයි දයාසිරි මන්ත්‍රීවරයා මේ කරලා තිබෙන්නේ. ආණ්ඩුවේ මතය සාධාරණ කර ගැනීම සඳහා ඔහු මත ප්‍රකාශයක් පත් කරලා තිබෙනවා. ඒ මුළුමනින්ම අපි හෙළා දැක්වීම පමණක් නෙවෙයි ඒ ප්‍රතික්ෂේප කරනවා. ඒ පසුගිය දා දයාසිරි මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය පිළිබඳව අපි දැනගන්න කැමතියි ඒක එක්සත් ජාතික පක්ෂයේ නිල ප්‍රකාශය. ජෙනරල් සරත් පොන්සේකා මැතිතුමාට මේ වද හිංසාවට ලක් කරන්නේ ඔහු කරන ප්‍රකාශ මතයයි. එනිසා සාධාරණයි කියලා සමාජයේ මේ මතයක් හදන්න දරන උත්සාහය දයාසිරිගේ එක්සත් ජාතික පක්ෂයේ නිල මතය. නිල මතය නොවන්නේ නම් මෙවැනි මතයක් ප්‍රකාශයට පත් කළ කෙනෙක් පිළිබඳව එක්සත් ජාතික පක්ෂය අනුගමනය කරන ක්‍රියාමාර්ග කවරේද?